සෞඛකෙේවා අදක්ෂ ෙන්්රල්වරයා විසි ක්තෝම්දු වට අදාළව මරණ තිස් එකක් තහවුරු කිරීමත් සමඟ මෙට සමස්ත කොවිඩ් ආසාධත මරණ සංඛ්‍යාව දහතුන් දහස් හාරිසියාටක් දක්වා ඉහල ගොස්ති බෙනවා මෙරටින් දෛනිකව හඳුනා කන්නා කොවිඩ් ආසාධතයන් සංඛ්‍යාව හත්සියේ සීමාවට අඩුවෙන් වාර්තා කරමින් ඊයේ දිනේද ආසාධතයන් හයිසියාසූ දෙෙක හඳුනා ගැනනාම්. වසංගතරෝක විද්‍යාංශය සඳහන් කළේ එම පිරිසත් සමඟ මෙට සමස්ත කොවිඩ් ආසාධතයන් සංඛ්‍යාව ප ක්ෂ වි අයටට දහස් හසය. ස්දෙක දක්වා හල ගොස් ඇතිබවයි. වසංගතුරක විද්‍යාශය වාර්තාවල් ටනුව මේ වන විට එන්නත් මාත්‍රවා දෙකම ලබාගෙනැති පුද්ගලින් සංඛ්‍යයාව එක්කෝට විසි හයලක්ෂ දහතුන්දහස් හත් සිය හත ලිස්නවයක්. සංජානය ආබාධ සහිත දරුවන්ට එන්නත් ලබාදීමි තමත් සාර්ථක සිදුුවෙනවා. ඊයේ වන විට අපි වැැක්ෂීන් දාහතරදා සෙකසි විසියාටක් ලමුන්ට ලබාදීලා තියෙනවා ඒන අපිට තවත් සංඛ්‍යාවක් සීර මනහක් පිතරවාගේ ඉතුර වෙලා ඉන්නවා. එ එනත ලබාගන්න කියලි විශ්වාස කනවා දරුණු අතුරවාබාදනම් විසිවකම ආර්තාවන නෑ. ඊට අමතරව අපි හෙට සිට කොළම දිස්ත්‍රික්කය ආවරණය වෙන පරිදි. කොළඹ මහනකර සබා ප්‍රදේශෂ තුළ සහ. අනිත් එමෝයිච් ස්ථාන එමවිච් කලාප ආවරණය වන පරිදි. අවුරුදු. දහන මේ සහ දහට වයස් සහිත කන්නත් ලබාදීමට බලාපොරත්තුනා මෙය සංජානනය අබල් සහිත අයිනවෙයි සාමාන්‍ය ළමයින් තකොට උසස් පෙළ විභාගය කරන වයසේ ලමුන්ට අපි එන්නත් ලබාදීමට බලාපොත්තු වෙනවාට පසු විසියෙක් වෙනදා සිට ලංකාවපුරාම ආවරණය වන පරිදි එම එන්නත් ලබාදීමට බලාපොරොත්තු වෙනවා ස්කෝලය යන්න නැති අයින්නවනම් ඒකොල්ලොන්ට සෙනසුරාද වස්සලට එමයි චෝෆිසිකර ගිහිල්ල එම එන්නත ලබාගන්න පුුවන් ඇලේ ජීස්තියන ආසාධමිකතා සහිත ලමුන් ඉන්නවන ඔවුන්ට ඔන්ව රෝහලකට යොම්කරාවී පාසැලෙන් එවිට එලංගමතියනු රෝහලෙනුත් එන්නට ලබාගනපුළුවන්.